උත්සව සමයේ පාරිභෝගික නීති උල්ලංඝනය කළ විලඳුන් 1997 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවරගෙන තිබෙනවා. එහි සභාපති හසිත තිලකරත්න මහතා ප්‍රකාශ කළේ උත්සව සමය වෙනුවෙන් පසුගිය මස 6 වනදා සිට ක්‍රියාත්මක කළ වැටලීම්වලදී ඔවුන් නීතියේ රැහැනට හසු කරගත් බවයි. එම කාල සීමාව තුළ වෙළඳ සැල් 3500කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කළ බවද ඔහු පැවසුවා. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා ප්‍රකාශ කළේ පාලන මිලක් සහිත අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. අපි විශේෂයෙන් මේ වකවානුවේ අවධානයට යොමු කරන්නේ ආහාර ද්‍රව්‍ය වල ගුණාත්මක භාවය සහ මිල, ඇඳුම් පැළඳුම්, ගෘහ උපකරණ, විදුලි උපකරණ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල, ඒ වගේම දුරගමන් බස් රථ නවත්තන ස්ථානවල ආහාරවල ගුණාත්මක භාවය සහ එම ස්ථානවල විකුණන පානීය ජලය සිසිල්වීම වැනි බෑන්ඩ වැඩි මිලකට විකිණනවාද කියලා, ඊළඟට ජංගම අලවි රථවල අලවි කිරීමට ඇති බෑන්ඩ මිල සහ ගුණාත්මක භාවය, මෙවැනි දේවල් ගැන අපි මේ වකවානුවේ විශේෂ අවධානය යොමු කරනවා. මාර්තු 12 සිට අපි වෙළඳ ස්ථාන 3500ක් පමණ පරීක්ෂණ විභාජනය කළා. එයින් නීති උල්ලංඝනය කරපු වෙළඳුන් 1997 දෙනෙකුට දැනටමත් නඩු පවරලා තියෙනවා. තාලෙට මිල සම්බන්ධ තියෙන බෑන්ඩ අපි අපේ නිරන්තර පරීක්ෂාවට ලක් වෙනවා. සමහර තැන්වල වැඩි වෙලා තියෙනවා. ඒ අයට විරුද්ධව අපි ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඊළඟට ආහාර අත්‍යවශ්‍ය බෑන්ඩ කිසි දෙයක හිඟයක් වාර්තා වෙලා නැහැ.